ස්ථාම්‍යාපෘතිය යටතේ තේ නැවත වගාවේ හෝ රබර් නව වගාවේ නිරත වන ප්‍රතිලාභීන්ගේ ජීවන මාර්ග දියුණුව වෙනුවෙන් ව්‍යාපෘතිය විවිධාකාරයෙන් සහාය දක්වනවා. එලෙස සහාය වන සුවිශේෂී මූලිකාංගයක් වන්නේ ප්‍රතිලාභීන් වෙත පිරිනැමෙන ගැලපුම් ප්‍රදානයයි. ව්‍යාපෘතිය යටතේ තේ හෝ රබර් වගාවේ නිරත ඉතා දිලිඳු ප්‍රතිලාභීන් තෝරාගෙන ඔවුන් සඳහා ආදායම් උත්පාදනයේ හෝ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම වෙනුවෙන් මෙම ගැලපුම් ප්‍රදානය පිරිනමනවා. වෙළඳපළට පළදායිව ප්‍රවේශ වී ආදායම් ලබමින් තම ජීවන මාර්ග තිරසරව ඉදිරියට පවත්වා ගැනීමට සහාය වීමේ අරමුණින් යුතුවයි ව්‍යාපෘතිය මෙම ගැලපුම් ප්‍රදානය ලබා දෙන්නේ. ප්‍රතිලාභීන්ට කෘෂිකාර්මික හෝ කෘෂිකාර්මික නොවන ආදායම් උත්පාදන ව්‍යාපාර හෝ සේවාවන් මෙමගින් ආරම්භ කළ හැකි. ව්‍යාපෘතිය යටතේ තේ නැවත වගාවේ හෝ රබර් නව වගාවේ නිරත වීම පටන්ගත් පසු ව්‍යාපෘති සහාය යටතේ සැලසුම් සහගතව හොඳ විභවයක් පවතින යම් ආදායම් උත්පාදන මාර්ගයන් ගැන අත්දැකීම් ඇති ප්‍රතිලාභීන්ට මෙම ගැලපුම් ප්‍රදානය ඔස්සේ ආදායම් උත්පාදන ආරම්භ කළ හැකි. ස්ටා ව්‍යාපෘතියේ රත්නපුර කාර්යාලය හා සම්බන්ධ වී 2009 වසරේ නැවත තේවගාවට පිවිසි කිරියල්ල කරඳන ගම්මානයේ වෙසෙන සන්ධ්‍යා කුමාරී 2021 වසර අගදී ස්ටා ව්‍යාපෘතියෙන් රුපියල් 70,000ක ගැලපුම් ප්‍රදානයක් ලැබීමට සමත් වුණා. ඒ ඔස්සේ දැන් සරුසාර බිම්මල් වගාවක් මෙන්ම එළවලු විජලනය කර අලෙවි කරන ව්‍යාපාරයක් ඇය හොඳින් පවත්වාගෙන යනු ලබනවා. පටන් ගත්තේ බොහොම පොඩිවට පටන් අරගෙන මට උදව් වුණා අපේ ස්ටා ප්‍රොජෙක්ට් එකෙන් ගැලපුම් ප්‍රදානය නමින් මේ ප්‍රදානයක් තියෙනවා. මට මුදලක් ප්‍රදානය කළා 70,000ක මුදලක්. ඒ මුදලත් අරගෙන මම තව වැඩි දියුණු කරගත්ත මේවත් අරගෙන මට තවත් අවශ්‍ය වුණා විජලන මැසිමක් ගන්න. ඒ මැසිම තව වැඩි දියුණු කරගෙන ඒකෙත් විජලන දේවල් කරගෙන තමයි මම මේ තත්ත්වයට ඉන්නේ. ඉතින් ව්‍යාපෘතිය ඔස්සේ පුහුණු මහා මග පෙන්වීම ලැබූ සන්ධ්‍යා දිනකට බිම්මල් පැකට් 30ක් පමණ නෙලා අලෙවි කරනවා. මගේ ගෙදරටත් එනම කට්ටි අරගෙන යන්න. මමත් අරගෙන යනවා ගෙවල් වලටත්, ළඟපාත ගෙවල් වලටත් අරන් ගිහිල්ලා දෙනවා. කඩවල් කීපයකුත් තියෙනවා, ඒවටත් ගිහිල්ලා දෙනවා. එතකොට මට දවස මගේ බිස්නස් එක බොහොම සරුවට කෙරෙනවා. මට දැනට මම බිම්මල් පැකට් 25ක් 30ක් අත ගානක් කඩනවා. කඩලා මාසයක ආදායමත් 25,000 24,000 විතර දැනට මම ආදායමක් ලැබෙනවා. රත්නපුර කිරියල්ල ගලතුර ගම්මානයේ වෙසෙන ED ප්‍රේමසිරි ඇඟලුම් කර්මාන්තයේ පිළිබඳ අත්දැකීම් ඇති ස්ටා තේවගා ප්‍රතිලාභීෙක්. 2019 වසරේ පටන් ස්ටා ව්‍යාපෘතිය ඔස්සේ නැවත තේවගාව කරනු ලබන ප්‍රේමසිරි ව්‍යාපෘතියෙන් රුපියල් 100,000ක ගැලපුම් ප්‍රදානයක් ලැබුවා. ඒ වන විටත් තමා සිදු කරමින් සිටි අත්වැසුම් මැසීමේ ව්‍යාපාරය වඩා පුළුල්ව දියුණු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ස්ටා ව්‍යාපෘතියෙන් මට දීපු ඒ මුදලෙන් මම රෙදි ගෙනත් තියෙනවා. මම තා වැඩිපුර බලාපොරොත්තු වෙනවා ඒ කම්පැනියට බඩු දාන්න. මොකද මහන්න අයත් තව ඉන්නවා, තව එක්කෙනෙක් හරි ගන්න පුළුවන් මට, එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. ඒ කරපු උපකාරයෙන් දැනට 4 දෙනෙක්ට මම වැටුපු ගෙවනවා. ඔහු මාසිකව අත්වැසුම් 2,000ක් පමණ නිපදවා කම්හලකට අලෙවි කර ආදායම් උපයනවා. ස්ථා ව්‍යාපෘතියෙන්
ආධාර දෙනවා කිව්වා තේ පැල වවන්න පැංගිරි මාන්න හිටෙව්වා ඊට පස්සේ පැංගිරි මාන්න මාස 18 න් පස්සේ කැපුවා කපල ඉවරලා වලවල් හාරලා අර පැල තේ ගෙනාපු තේ පැල හිටෙව්වා ඉත්තා ව්‍යාපෘතිය මට ඒවට කොටස් වශයෙන් ගෙව්වා පැංගිරි මාන්න හිටවන්නත් ගෙව්වා තේ පැල ගන්නත් හිට ගෙව්වා ඒ මදිවට පැලවලට දාන්න ටී 200 වර්ගයේ පෝර ටිකකුත් මට කිලෝ 30ක් ලැබුණා නොකියම් බෑග කියන්න ඕනේ දැන් දලු කඩනෝ දැන් දලු කඩනවා මේ සතුටේ කියන්න රත්නපුර දුම්බරමාන ගම්මානයේ විසෙන කපිල කුමාර ස්ටා ප්‍රතිලාභී නැවත තේ වගා හිමියෙක් රුපියල් ලක්ෂයක ගැලපුම් ප්‍රදානයේ ලබාගත් කපිල එය ආයෝජනය කර ඕකින් හා එළවලු පැල රෝපණය කර අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා තමා ලැබූ ගැලපුම් ප්‍රදානය වැය කර සංවෘත පැල ගෘහයක් ඉදිකර ඇති ඔහු එය තුල ඕකින් හා එළවලු පැල වැඩෙන්නට සලස්වා පසුව ඒවා අලෙවි කරනවා මම මුලින්ම පටන් ගත්තේ ඕකිඩ් පැල 15කින් වගේ මේ වගේ මේස් ප්‍රමාණය පැල දැන්ට මම 250ක් පමණ සාධාරණ තියනවා ඒ අතර මේ පැල අලවිත් කරනවා මේ වගේ මල් මල් පිපුණාට පස්සේ තමයි පැල අලවි කරන්නේ පැලයක් රුපියල් 500ක් 300ක් අතර ප්‍රමාණයට අලවි කරනවා ඒකෙන් මට ලොකු ආදායමක් ලැබෙනවා මම ලොකු ආසාවෙන් ඉඳියේ මේ වගේ පොල්ටන් ලක් කරගන්න ඒක නිසා ස්ථාවියත්වයෙන් ලැබුණේ සහයෝගයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්ථාවියත්වයට කරා දැන් උත්පාදනයක් කරන්න පුළුවන් නැට තමයි මෙතෙන්දී අපි ප්‍රතිලාභ දෙන්නේ දැන් සමහර දැනට කරන කෙනෙක් වෙන්න පුළුවන් එනමුත් මේ දෙන්න කලින් අපි තීරණය සාකච්ඡා කරලා එනවා මෙයා අඩු ආදායම් ලාභියෙක් කියන එක නිර්ණායකයක් තියෙනවා ගල්ලේ මායා කඩුව ගම්මානයේ විසෙන 25 දෙනෙකුගෙන් යුත් මෙම ප්‍රතිලාභින් කණ්ඩායම තම ගමේ කුඩා තේවතු සම්වර්ධන සමිතිය හරහා සංවිධාන වී සිටිනවා. ඔවුන් ස්ටා ව්‍යාපෘතියෙන් ලැබූ ගැලපුම් ප්‍රදාන මුදල් සාමූහිකව යොදවා රුපියල් 650,000ක් වටිනා කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයක් හා අනෙකුත් යෙදවුම් මිලදී ගනු ලැබුවා. අපි 25 දෙනාට ලක්ෂ 10ක් දීලා දෙනවා මුදලින්. ඊට අමතර මැෂින් එකක් කොම්පෝස් මල්ටි චොපර් එකක් දුන්නා ඒක ලක්ෂ 6 මාරක් වුණා. ඒතකොට 16 ලක්ෂ මාරක් දීලා තියෙනවා ව්‍යාපෘතිය මගින් ගැලුම් ප්‍රදානය මගින් සමාජිකයන්ට කොම්පෝස් ව්‍යාපෘතිය සාර්ථක කරගෙන යන්න. ඒවා භාවිත කරමින් ඔවුන් කණ්ඩායමක් ලෙස කොම්පෝස්ට් පොහොර නිපදවන අතර නිපද වූ කොම්පෝස්ට් තම තේ වගාවන්ට යෙදවීමටත් අතිරික්තය අලෙවි කිරීමටත් කටයුතු කරනවා. අපි කුඩා තේවතු සමිතිය ස්ට්‍රා මේ කියන්නේ ව්‍යාපෘතිය හරහා කාබනික පෝර ව්‍යාපෘතිය පටන් ගත්තා. ඊට පස්සේ මේ අපිට ජනවාරි මාසේ අපිට ගැලපුම් ප්‍රදානයේ වශයෙන් හම්බුණා උපකරණ. ඊළඟට මේ අපිට මැෂින් එකක් හම්බුණා මේ කාබනික පෝර නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ දැන් ඒක සාර්ථක කරගෙන යනවා. ගාල්ලේ පොල්පාගොඩ ගම්මානයේ විසෙන මෙම ස්ටා ප්‍රතිලාභින් පිරිසද තම කුඩා තේවතු සම්වර්ධන සමිතිය ඔස්සේ සංවිධාන වී ව්‍යාපෘති සහයෙන් මීමැසි පාලනය පිළිබඳ නිසි පුහුණුවක් ලබා ගත්තා 2021 වසරේ ගැලපුම් ප්‍රදානයන් ලබාගත් මෙම කුඩා කණ්ඩායම එම ප්‍රදානයන් යොදවා මීමැසි පෙට්ටි දූමකරණ යන්ත්‍ර හා ආරක්ෂිත මෙවලම් ආදිය මිලදීගෙන මීමැසි පාලනය ආරම්භ කරන ලද අතර අද වන විට කණ්ඩායමක් ලෙස සිය මීපැණි නිෂ්පාදන ඒකරාශී කර වෙළඳපොළට ඉදිරිපත් කරනවා එක් සමාජිකයෙකු රුපියල් 25,000ක පමණ මාසික ආදායමක් උපයනවා ඇත්තරම මම මේක දීලා තියලා තියෙන්නේ ලෙඩ් උන්ට නිකන් දෙන්න මොකද මේක සත්කාරයක් මේ බෝතලේ මිල මම රුපියල් 5000ක් වගේ මුදලකට තමයි දෙන්නේ ඒ බැලුවාම අනිත් බෝතල් ඊට වඩා ගොඩක් අඩුයි අපි වෙළඳපොළ හදමින් යන්නේ වෙළඳපොළක් තව ඉදිරියට තියෙනම් අපේ සමිතියට වඩා හොඳයි කියලා මගේ යෝජනාවක් තියෙනවා
මෙලෙස ස්ටා ගැලපුම් ප්‍රදානයන් ලබා විවිධ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් හා නිෂ්පාදන විවිධාංගීකරණයට පිවිසි ස්ටා ප්‍රතිලාභින් තම ජීවන මාර්ග වැඩි දියුණු කර ගැනීමට වෙහෙසෙන අතර ඒ සඳහා ස්ටා ව්‍යාපෘතිය ඔවුන්ට ඉමහත් ශක්තියක් වෙමින් සිටිනවා.